ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලකයෙකු වූ ගාමිණි දිසානායක මහතා අභාව ප්‍රාප්ත වී අදට වසර 26ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් වූ ගුණසමරු උත්සවයක් අද කොළඹ එතුමන්ගේ පිළිරුව අසලදී පැවැත්වුණා. දිවංගත ගාමිණි දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර පුද කිරීම සඳහා හිටපු කතානායක කරුජය සූර්ය, නවීන් දිසානායක, මයන්ත දිසානායක ඇතුළු පවුලේ සමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. अभी मैं इटामत गौरवें आदरें तुम सिहिपत् करना मकनिसाद मेरा विशाल सेवा करना है कि ख्याट दुमाकार आदरया लिंग तुका जनता वतर तावत तुमटतीय नो मिनसा तुमा के खेती काले तुल 35 से 45 दाक और 10 तुल तुमा सुविशेषी कारबार मेरा करा ओहो पिलिबंद मतकेन बिंदक 1942 වර්ෂයේ මාර්තු මාස 20 වෙනිදා ව්‍යාපාරික ඇන්ඩ්‍රෝ දිසානායක මහතාට සහ සමරතුංග වෙලගෙදර කුමාරි හාමිනේට දාව දිසානායක මුදියන්සේ රාලා හාමිලාගේ ලයනල් ගාමිණී දිසානායක මහතා උපත ලැබුවේ එම පවුලේ දෙවැන්නා ලෙසයි. ගාමිණී මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. ඉන්පසුව ඔහු කොළඹ නීති විද්‍යාලයට ඇතුළත්ව උපාධිය හදාරා 1988 වර්ෂයේදී ජනාධිපති නීතික්ෂවරයෙකු ලෙස දෙවුරුම් දුන්නා. 28 හැවිරිදි තරුණ නීතික්ෂකයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නුවර එළිය ආසනය ජයගත් ගාමිණී 1970 දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසියා. 1977 දී විදුලි බල වාරිමාර්ග හා මහා මාර්ග අමාත්‍ය ධුරයටපත් ඔහු කඩම් මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළේ මෙරට ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් සම්තුහන් කරමින්. ඔහුගේ නායකත්වයෙන් නිර්මාණය වූ කොත්මලේ වික්ටෝරියා රන්දෙනිකල රන්ටැබේ මාදුරු ඔය උල්හිටිය ජලාශවලට අමතරව වන්නි ප්‍රදේශයේ ඉංගිනිමිටිය ජලාශයත් දකුණේ ලුණුගම් වෙහෙර ජලාශයත් ඉලක්කගත කාලයට පෙර ඉදි කෙරුණා. අපි විශාල පරිත්‍යාගයක් කරනවා. මගේ පියාගේ මුල් ගෙදර යට වෙනවා මේ ජලාශයට. මගේ මව්ගේ ගෙදරත් යට වෙනවා. නමුත් අපි ඒක වරප්‍රසාදයක් හැටියට සලකනවා. මේ රට වෙනුවෙන් ඒ පරිත්‍යාග කරන්න. සියලු දෙනාට ස්ථිර ඉඩම් හිමිකමක් ලබා දීම සඳහා ස්වර්ණ භූමි ව්‍යාපාරය ආරම්භ කෙරුණේ ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයකට අනුවයි. දෙවරක්ම මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයටපත් ඔහු 1982 වසරේ ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් දිනා ගැනීම සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිසානායක මහතාගේ පාලන කාලය තුල මේට්ලන්ඩ් ප්‍රදේශ පුහුණු පාසලත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පරිශ්‍රය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල මූලස්ථාන පිහිටුවීමට පියවර ගැනුණා. මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේද ගාමිණී දිසානායක මහතායි. පසු කාලීනව සිය දේශපාලන මතය අනුව විධායක ජනාධිපති ධූරය ඉවත් කළ යුතු බව පවසමින් අරගලයක නිරත වූ ගාමිණී දිසානායක මහතා 1994 වසරේ ඔක්තෝබර් 24 වනදා තොටලඟ පැවති රැස්වීමකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 52ක්. වජිරා ශ්‍රීමති දිසානායක මහත්මියගේ දයාබර සැමියා වූ ගාමිණී දිසානායක මහතා නවීන්, මයන්ත සහ වරුණි දූපුතුන්ට සෙනෙහබර පියෙකු වුණා. නොසිතූ මොහොතක හදිසියේ දෙවියන් සමුගෙන ගියද විශිෂ්ට දැක්මක් සහිත පිරිපුන් නායකත්ව ගුණාංග ප්‍රකට කළ ගාමිණී දිසානායක මහතා පිළිබඳ මතකය ශ්‍රී ලංකාවාසීන්ගේ හදවතවල සදා ජීවමානයි.